එන්ජිම විතරයි. පෙට්ටි ටික අමන ගන්නට යනවා වෙන්ට ඇති නේද? ඒකත් එන්ජිමක් විතරයිනේ. මොකද හැබැයි මේ එන්ජින් විතර ගමන් කරන්නේ ඈ. පෙට්ටි තාම නිෂ්පාදනයේ. බලන්ට කාගේ වැඩද කියලා මේ කුලියපිටියේ සාරානාත් විද්‍යාලයේ 7 වැනි ශ්‍රේණිය අධ්‍යාපනයේ ලබන මිහින් නිදුර විජයශ්‍රී පුතාගේ වැඩ. මම පොඩි කාලේ ඉඳන් විවිධ නිර්මාණ කරනවා. ඒ අතර ටෝලර් බෝට්ටු, නැව්, බැකෝ, දුම්රිය එන්ජින් සහ තවත් විවිධ නිර්මාණ මම කරලා තියෙනවා. M2, M5, M6 දුම්රිය එන්ජින් මම නිර්මාණය කරලා තියෙනවා. ඉවතලන ද්‍රව්‍ය යොදාගෙන පරිසර හිතකාමී ලෙස තමා මම මේ නිර්මාණ කරන්නේ. මට මුලින්ම මේ නිර්මාණ කරන විට කිසිම පහසුකමක් තිබුණේ නැහැ. ගෙදර තිබුණු දේවල් උපයෝගී කරගෙන තමයි මම මේ නිර්මාණ කරේ. මට මේ නිර්මාණ කරගෙන යද්දී විවිධ ගැටලු ආවා. ඒත් මට හොඳ විශ්වාසයක් තිබුණා මට මේ නිර්මාණ දිගටම කරගෙන යන්න පුළුවන් කියලා. මම ඒ නිසා හිතට හොඳ අදිෂ්ඨානයක් අරගෙන මේ නිර්මාණ දිගටම මම කරගෙන ගියා. ඒ සියල්ලම සාර්ථක වුණා. මම මේ දිනවල තවක් පියවරක් ඉදිරියට තබමින් වැඩි තාක්ෂණයක් යොදලා M4 දුම්රිය එන්ජින් එකක් සහ එයට දුම්රිය මැදිරි නිර්මාණය කරන ගමන් තමයි ඉන්නේ. මගේ මීළඟ බලාපොරොත්තුව දැනට භාවිතයේ පවතින දුම්රිය එන්ජින් එක පරිමාණය සොයාගෙන තව තාක්ෂණය වැඩි දියුණු කරලා දුම්රිය ආකෘතියක් නිර්මාණය කිරීම සහ මගේ ලොකු විශ්වාසයක් තියෙනවා RC ගුවන් යානාවක් පියාසර කරන විදිහට නිර්මාණය කරන්න පුළුවන් කියන එක. මම අපේ අනිත් සහෝදරයන්ටත් කියන්නේ අධ්‍යාපන කටයුතු කරන ගමන් මෙවැනි නිර්මාණ කරන්න. මෙමගින් අපට ජාත්‍යන්තරයේ පවා ජය ගන්න හැකියාව ලැබෙනවා. මා ඉගෙනුම ලබන සාරණා ජාතික පාසලේ ගරු චමින්ද රන්දේනි විදුහල්පතිතුමන්ටත් මගේ මේ නිර්මාණ අගය කරන සියලුම දෙනාටත් මහනුවර දුම්රි ස්ථානයේ ස්ථානාධිපතිතුමන් සහ ඒ සියලු කාර්ය මණ්ඩලයටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මට ඒ දුම්රිය පිළිබඳව බලා ගැනීමට අවස්ථාව ලබා දීම පිළිබඳව. මේ දරුවන් රටට සම්පතක්. මගේ දරුවාගේ දක්ෂතාවයන් වගේම දක්ෂතාවයන් වලින් පිරිපුන් දරුවන් තවත් රටේ සිටින නිසා මේ දරුවන්ගේ දැනුම වර්ධනය කර මේ මව්බිමට සේවයක් ලබා ගනු ඇතැයි මම විශ්වාස කරනවා. ඔහු ශිෂ්‍යත්ව පරීක්ෂණයනුත් ඉහළ ලකුණක් ලබාගෙන තමයි සාරණාත් විද්‍යාලයට එන්නේ. මේක හොඳ පණිවිඩයක්. අපේ අම්මලා තාත්තලා බොහෝ විට උත්සාහ කරන්නේ දරුවන් පොතපතර නැඹුරු කරලා විභාගවලින් සමත් කරලා ලකුණු ගන්න. හැබැයි මිහින්ගේ තාත්තා අම්මා එහෙම නෙමෙයි. ඔහු අධ්‍යාපන කාර්යයට යොමු කරවන අතරතුරම ඔහුගේ මේ සහජ දක්ෂතා එළියට ගන්නත් ලොකු සහයෝගයක් දරුවන්ට දීලා තියෙනවා. ඉතින් ඒක මල්පල ගැන්විලා තියෙනවා. බලන්ට මිහින් පුතා පරිසරයේ සහ දුම්රිය මාර්ග පද්ධතියේ කදිමට ගලපගෙන තියෙන හැටි. 7 වැනි ශ්‍රේණිය අධ්‍යාපනය ලබන දරුවෙක්නේ. කුලියපිටිය දණ්ඩගමුවේදී කැමරාවට හසු කරගත්තේ කපිල ඉලංකෝන්. ටිකක් ඉන්ටකෝ.